නිතරම දකුණු පැත්තට නෙවෙයි උතුරු පැත්ත. ඉතින් උතුරු පැත්ත සොයාගත්තොත් අපිට දකුණු සොයාගන්නත් පුළුවන් නේද? උතුර සොයාගත්තොත් නැගෙනහිර සොයාගන්නත් පුළුවන් නේද? ඒක ඉතින් ඔයාලා සාමාන්‍ය දෙයක් නේද? අපි හිතමු මේ පැත්ත උතුර නම් මේ උතුර නම් ඔව් මේ පැත්ත දකුණ මේ නැගෙනහිර මේ බටහිර. ඉතින් මේක කොහාට කරකැවුණත් ඔය රටාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා මාලිමාවෙන් අපට දිශාව සොයාගන්න පුළුවන්. දැන් මාලිමාවක් සහ අර චුම්බකයක් වෙන්නේ ඒ දෙක එකට ලං කරාට පස්සේ මාලිමාවේ ඇතුළේ කටුව චලනය වෙනවා. ඒකෙන් අපට පැහැදිලි වෙනවා මාලිමාවේ තිබෙන්නේ චුම්බකයක් බව. නේද? ඇයි? චුම්බකවලට චුම්බක ආකර්ෂණය වෙනවනේ නේද? ආකර්ෂණය වෙනවනේ. එහෙම නැත්නම් විකර්ෂණය වෙයි. ඒ කියන්නේ ඈත් වෙනව එක්ක ලං වෙනව. ওই දෙකනේ වෙන්නේ. හොඳයි පුතා. එහෙනම් අපි අද පාඩම මාතෘකාව ලියලා මගේ ළඟ චුම්බක තියෙනස. ආ චුම්බක අපි බලමු තාත්තු උත්තර. හරි තරුවක් දාලා අපි ලියමු චුම්බක. පළවෙනි එක මාලිමාව. මාලිමාව කර මම පෙන්නවා වගේ පින්තූරයක් ඔයාලා මෙතන අලවන්න නේද? නැත්නම් මේ පැත්තෙන් අලවන්න. හොඳේ අඳින්න බැරිද සර්? ඔව් අඳින්නත් පුළුවන්. අපිට මේ ගැන ලියන්න පුළුවන් මාලිමාව ගැන. මාලිමාවක ලියන්න කටුවෙන් නිතරම උතුරු දිශාව පෙන්වයි. මාලිමාව පුතේ අර මම කිව්වා වගේ නාවිකයන් ගුවන් යානා පදවන අය සෙබළු නේද? ගවේෂකයන් සංචාරකයන් ඒ අය යොදා ගන්නවා මාලිමා දිශාව සොයා ගැනීමට. ඒ කියන්නේ සිතියම් පාවිච්චි කරන අය තමයි ගොඩක් වෙලාවට මාලිමාව යොදා ගන්නවා. සිතියමකින් යනකොට නේද? තොල උතුරු දකුණු සොයා ගන්න වෙනවනේ. හරි. ඔයාටත් ගෙදර මාලිමාවක් තියෙනවා නම් ගෙදර වත්තේ තැන් තැන් වල ගිහිල්ලා උතුරු දිශාව සොයා ගන්න. එතකොට උතුරු දිශාවට ඉරක් ඇඳහම නේ ඒක මාලිමාවේ කටුව තියෙන පැත්තට මෙහෙම ඉරක් අඳිනවා. ඒත් කියන්නේ ඊට පස්සේ ඉතින් අනිත් පැති සොයා ගන්න ලේසි නේද? එහෙම බලන්න ඔයාල උදේට මේ මාලිමාව අරගෙන උදේට උතුරු දිශාව ලකුණු කරලා ඉර නැගෙන්නේ නැගෙනහිරින්ද කියලා බලන්න. හරියටම එතකොට දැනගන්න පුළුවන් නේද? හරි. එහෙනම් මෙතන යටින් මාලිමාවක් අලවන්න ඔයාලා. හොඳේ ලියාගන්න ලියාගන්න. අපිට පුතේ ඕනම් මාලිමාවක් වගේ එකක් හදන්නත් පුළුවන්. කොහොමද හදන්නේ?
මාලිමාවක් වගේ එකක් හදන්න පුළුවන් චුම්බකයක් යොදාගෙන. ඉදිකටුවක් ඔව්. ඉදිකටුව චුම්බකයෙන් ආකාරකම ඉදිකටුව චුම්බකයෙන් පිරිනදලා ක්‍රියාකාරකම එක අපි එක ගෙදරදි කරමු නේද? හරි මේක ලියාගත්තනේ. මකනවා. ඔතන යටි මාලිමාව කලවන්න හොදේ නැත්නම් අඳින්න. හරි පුතේ අපි මේක බලමුනේ. ඔන්න සර් කියන එක හොඳ අහගෙන ඉන්නකෝ. ඔයාලා ගන්න ඕන දණ්ඩ චුම්බකයක්. පුතේ ඔය චුම්බකක් තියෙන වාරංගනේ. රවුම් චුම්බක තියෙනවා. රවුමෙන් භාගයක් වෙන චුම්බක තියෙනවා. අශ්වයේ ගිලාඩම හැඩේ චුම්බක තියෙනවා. නේද? දණ්ඩ චුම්බක තියෙනවා. ඉතින් විවිධාකාර වර්ගවල චුම්බක තියෙනවා. නේද? ඔයාලා ගන්න ඕන මේකට අර පාට කරපු දණ්ඩ චුම්බකයක්. එක පැත්තක් නිල් පාට අනිත් පැත්ත රතු පාට පාට කරලා තියෙන්නේ. ආන්නේ වෙනි චුම්බකයක්. හොඳයි අර කවුදවද චුම්බක තියේ කිව්වේ? ඔන්න පෙන්වන්න බල. නදී ළඟ. ආ පෙන්වන්නවාද? ආ මේ තියෙන්නේ. නදී ළඟ තියෙනවා වෘත්තාකාර චුම්බක. රවුම් මේව තියෙන දැක්කද? ආපස්ස මේ පාට කරන ලද චුම්බකයක් තියෙන දණ්ඩ චුම්බකයක් නේද? ආයිමත් තියෙනවා एक-एक पार्ट कर लो ठीक है ने देखता है चुंबक वार का तू नाक तीनों यू हैड ए चुंब ओ यू हैड ए चुंबक या अरे हाँ देखता नहीं है හරි දැන් මේ පළවෙනි ක්‍රියාකාරකමට ඕන වෙන්නේ දණ්ඩ චුම්බකයක්. දණ්ඩ චුම්බකයක්. දණ්ඩ චුම්බකයක් එල්ලන්න ඕන. අපි හිතමු ඔව් දණ්ඩ චුම්බකයක් අරගෙන ඔයාලා හරි මැදින් එල්ලනවා. දැන් ඔය විදියටනේ තියෙන එක පැත්ත අකරතු අනිත් පැත්තනේ නේද? හරි මැදින් එල්ලනවා මොකක් හරි දෙක එල්ලන නූලක් නේද? එතකොට දැන් මොකද වෙන්නේ දැන් මෙහෙම එල්ලුවාට පස්සේ මොකද වෙන්නේ? ඔ දැන් මේ රතු පැත්තේ තමයි එන්ටිඑන් නිල් පැත්තේ එස් මොකද්ද? ආ මේ එල්ලපු එක එක නිකන් මොකක් හරි විත්තියක් කියලා අපි හිතමු. නැත්තම් ලී කැබැල්ලක් කියලා හිතමු. එල්ලලා තියෙන්නේ මේ නූල මේ දණ්ඩ චුම්බකය. දැන් මොකද වෙන්නේ මෙහෙම එල්ලුවාට පස්සේ මේක කැරකැවෙනවනේ. කැරකැවිලා කැරකැවිලා නතර වෙනවනේ නේද පුතේ? නතර වෙනවා. දැන් මේ නිදහසේ තමයි හරිමැදින් එල්ලලා තියෙන්නේ. කැරකැවිලා කැරකැවිලා නතර වෙනවා. ඒ නතර වෙනකොට එන් පැත්ත මොන දිශාවටද හැරිලා තියෙන්නේ? මාලිමාවක් තිබුණොත් බලා ගන්න පුළුවන් එන් පැත්ත මොන දිශාවටද තියෙන්නේ. මොන දිශාවට හැරිලා තියෙන්නේ? උතුරු දිශාවට. උතුරු දිශාවට. උතුරු දිශාවට. උතුරු දිශාවට හැරෙන. පැහැදිලිද? ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒව වෙන්නේ මේ අපේ පෘථුවිය චුම්බකයක් නිසා. නේද? අපි මේ ඉන්නේ ලොකු කාන්දමක් උඩ. මේවයි කාන්දම් බලයක්. සර් මංගව මාලිමාවක් තියෙනවා. මාලිමාවක් තියෙන කාගාවද තියෙන්නේ චනුල් දැක්
චානුලියා පෙන්වන්න බලන්න මාලිමාව. ඔය තියෙන මාලිමාවක් දැක්කද? ඔය දැනුත් නේ. හැරිලා තියෙන්නේ රතු පාට පැත්ත. මංගාව චුම්බක වර්ගත් තියෙනවා. එහෙමද? හොඳයි පුතේ, හොඳයි. ඒවෙන් ක්‍රියාකාරකම් කරලා බලන්න හොඳේ. හොඳයි, අනිත් ළමයිත් මාලිමාවක් චුම්බක සොයා ගන්න ඕන. හොයාගෙන ඔය කියන ක්‍රියාකාරකම් කරන්න ඕන ගෙදරදී හොඳේ. කරලා මට ඒ එකක වීඩියෝ එකක් එවන්න. කරන එකක වීඩියෝ එකක් හෝ ෆොටෝ එකක් එවන්න. කැඳ ගන්නද? මේක ඇඳගන්න. මේක ඇඳගන්න. දැන් මේ එන් පැත්ත මොන දිශාවටද? මොන දිශාවටද තියෙන්නේ? උතුරු දිශාව. නැත්තම් රතු පැහැති පැත්ත උත්තර ධ්‍රැවය නේද? නැත්තම් උතුරු දිශාවට තමයි හැරිලා තියෙන්නේ. මේ මොන දිශාවද? උතුරු දිශාව. මේකට අපි උත්තර ද්‍රවයක් කියලා කියන උත්තර ද්‍රවය. මේකට දක්ෂිණ ද්‍රවය. මේක ප්‍රශ්නයක් අහමු නේද? ඒකට උත්තරේ ලියමු. මෙන්න ප්‍රශ්නේ මම දෙන්නම්. පිළිතුර ලිව්වේ මොකද්ද? උතුරු දිශාවට. සර් ලිව්වා. හා හා. උත්තරේ උතුර දිශාව. මේකට තව ක්‍රියාකාරකමක් තියෙන පුතේ. ක්‍රියාකාරකම දෙක කියලා ඔයාලා ලියන්න. ක්‍රියාකාරකම දෙක. හරි මම පෙන්නන්නම්. මෙන්න මේක. මේ තියෙන්නේ. මේක ඇඳ ගන්න. මම මේක අඳින ගමන් කියලා දෙන්නම් ඔයාලට. මේ තියෙන්නේ ජල බඳුන.
එතන ඊතලයක් දාලා අපි ලියමු जाल पांडू में और मेथी ने जाल पांडू ने पावे ने मुकाद्दे किरले ऐबे किरले ऐबे එහෙම නැත්නම් කිර ලැබේ නැත්නම් රිජු ෆෝම් ඔක් කිර ලැබේ නැත්නම් ඔයාලා ලියන්න එතන මේ තියෙන්නේ මොකද්ද රිජිෆෝම් කැබල් උඩ තිබෙන්නේ මොකද්ද චුම්බකය ඔව් ඒ තියෙන්නේ දණ්ඩ චුම්බකයක් දණ්ඩ චුම්බකය දණ්ඩ චුම්බකයේ තියෙන්නේ दंड नतर नतर उन्नाट पास बलवां रतुपाट पेत उत्तर दिशा हरल उत्तर दिशा वट हरल मेके रतुपाट पेत पे वाड़ पाट तरग पुलवां ले इक पेत का भी रतुपाट पाट नील पाट हाई याकि आर प्राश्य में लिया रातु पहती पैत हैरी है कुमन दिशा वर्ट दी क्या खालिंग आप प्रश्न में लिया रातु पहले पैसे हैरी है ते कुमार दिशा बटल මේ ක්‍රියාකාරකම් දෙකම ඔයාලා ගෙදරදී කරන්න. හොඳේ?
නිවස නිවස හරි ඒ පිළිතුර මොකද්ද පුතේ? මෙන්න මම තව ප්‍රශ්නයක් දෙනවා. චුම්බක භාවිත වෙන උපකරණ මොනවාද? චුම්බක තිබෙන උපකරණ මොනවාද? හා කියන්න බලන්න. එකට එක ලියන්න පහක් විතර. මොනවාද චුම්බක තිබෙන උපකරණ? स्पीकर एदिनेदा पाविच्चि करन उपकरण स्पीकर हरि समहारे पेंसल पेट्टी तीयनोने समहार पेंसल पेट्टी वाला अरिन वाहन तैन तद वेन विद्यत कबड वाला तीयनवाने कबड वीदुरु अलमारी वाला तीबेनवा අර ඇලෙනව නේ දොර නේද සීතකරණයේ තිබෙනවා ඒව ලියන්න පුළුවන් අත් බෑග් වල තියෙන අත් බෑග් වල චුම්බකයක් තියෙනවා අත් බෑගේ විවෘත කරන්න සහ විවෘත කරාට පස්සේ නිකාම තද වෙනවා අර චුම්බකයක් නේද වැහෙන තැන मुदाल पसुंबी विविध हेडे चुंबक कड़दासी वगे देवागेन अभी මේ උපකරණයක් නිර්මාණය කරන්න තමයි හදන්නේ උපකරණයක් නිර්මාණය කරන්න ඒ තමයි චුම්බක භාවිතයෙන් චලනය වන සමනලයක් චුම්බක භාවිතයෙන් චලනය වන සමනලයක් හොඳයි ඔව් එහෙනම් අපි ඒක ලියාගන්නමු නේ මාතෘකාවක් විදියට චුම්බක භාවිතයෙන් චලනය වන සමනලයක් හදමු चुंबक भावितयेन चलनय वन
සමනලයේ හදමු චලනය වෙනවා කියන්නේ මේ මේව සැල වෙනවා නේද චලනය වෙනවා රයිට් මේක ක්‍රියාකාරකම තුන විදිය තමයි අපිට කරන්න වෙන්නේ මේකට උමනා කරන දේවල් ඔයාලා සපයා ගන්න ඕන ගෙදරදී හොඳේ අනිවාර්යෙන් මේක කරන්න ඕන එකක් රයිට් මෙන්න උමනා කරන දේවල් ආයි චුම්බකයක් ඕන නැවත ඕන කඩදාසි සමනලෙක් ඕන ආයිමත් ඕන නූල් ඕන සෙලෝ ටේප් ඕන කෝටු කැබලි දෙකක් ඕන රිජි ෆෝම් කැබැල්ලක් මැටි ඕන කතුරක් ඕන මේක ඔයාලා සපයා ගන්න වෙනවා